அத்தனை ஹாய். ඔන්න ඔයාලට පේනවා ඇති මේක අවන් එකට දැම්මට පස්සේ හොඳට චීස් ටික පල්ලෙහාට බේරිලා තියෙනවා. අනිවාර්යෙන්ම ඔයාලත් හදලා බලන්න මේ බර්ගර් එක මේ විදිහටම ගෙදරදී පොඩි අය අනිවාර්යෙන්ම ආසවේ. ஃபேமிலிக்கு சென்னைக்கே ஒன்று ஆளாட அதான் தலுத் ரெசிபி கத்தமை அரகனாவே ஒயா அழுத்தம சேனலுக்கு பாருங்க கிணக்குனா அனிவாரியம் சப்ஸ்கிரைப் கல் எடுத்து வேணும் ஃபேமிலி கிச்சன் இதுக்கிட்ட ஆளாட மகே தீன பரண வீடியோஸ் ஒக்கம் அலகன புழுவா ඉතින් අද හදලා පෙන්නන්න හේතුවේ ඔයාලට බර්ගර් එකක්. මේ බර්ගර් එක ඇත්තටම ගොඩාක් ලේසියෙන් ගෙදරදී හදා ගන්න පුළුවන්. අපි කඩෙන් බර්ගර්ස් ගන්නවට වඩා ගොඩක් අඩු වියදමින් ඒ වගේම පිරිසිදුව ගෙදර හදා ගන්නත් පුළුවන්. ඉතින් බර්ගර් බන් එක හදා ගන්න විදිහ ඔයාලට මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම ඔයාලට දාන්නම්. ඒකෙන් ඔයාලට බර්ගර් බන් එක හදා ගන්න විදිහ හොඳට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ මේ බර්ගර් එක හදා ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. බර්ගර් බන් එක මම අරගෙන තියෙනවා. ඔයාලට ඕන සුපර් මාකට් එකක මේ බන් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හදා ගන්නත් පුළුවන්. ඉතින් බන් එක මැදින් කපලා ඇතුළ චුට්ටක් රෝස්ට් කරලා ගත්තනම් හරි. තඹ ගත්ත අල මං අරගෙන තියෙනවා. මෙතන අරගෙන තියෙන්නේ චිකන්. ඒකත් තඹල අරන් තියෙන්නේ. ලුණු මං අරගෙන තියෙනවා ගෙඩි භාගයක්. තක්කාලි සලාද කොළ. මං අරගෙන තියෙනවා චීස් ස්ලයිසස්. මෙතන මොසරැල්ලා ඒ වගේම බර්ගර්ස් වලට දාන චීස් ස්ලයිස් එකක් හම්බුණා. ඒකත් අරන් තියෙනවා. මයනේස් සෝස් වලිනුත් ටිකක් ඕන වෙනවා. මේක නම් අවශ්‍යම වෙන්නේ නැහැ. හැබැයි මම මෙතනත් චෙඩර් චීස් සෝස් එකක් තිබ්බා. ඉතින් ඒකත් ගත්තා. ඉතින් අපි බර්ගර් එකට අලයි චිකන් උයි දාලා හදා ගන්නවා පේස්ට් එකක්. ඉතින් ඒකට ඔයාලට කැමති ස්පයිසස් දාලා ඔයාලගේ රසට හදා ගන්න පුළුවන්. රසානුව ලුණු. ඉතින් ඉස්සලාම අපි කරගන්නේ මේ අල ටික හොඳට සුද්ධ කරලා මේ ටික හොඳට තම්බලා තියෙන්නේ. ඉතින් මේ ටික සුද්ධ කරලා අපි හොඳට මේ ටික පොඩි කරගමු. ඉතින් ඉස්සලාම අපි අල ටික හොඳට සුද්ධ කරගමු. ඔන්න අල සුද්ධ කරන්න පුතත් ඇවිල්ලා ඉන්නවා. අල ටික සුද්ධ කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේ අල ටික හොඳට පොඩි කරගන්න. අල ටික අපි මේ විදිහට පොඩි කරගත්තා. ඉතින් මේකට අපි කැමති ස්පයිසස් වර්ග දාගන්න තමයි තියෙන්නේ. ඉතින් චිකනුත් අපි මේකටම තමයි එකතු කරගන්නේ. ඔන්න වෙජිටේරියන් කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් ඒකට චිකන් එකතු කරගන්න. තුව වෙනේල ඔළු වර්ග බිම්මල් ඒ වගේ කැමති දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අල විතරක් වුණත් ඔයාලට මේ විදිහටම බර්ගර් එකට දාගන්න පුළුවන්. දැන් අපි දාගන්නේ සූදුරු කුඩු. ඔයාලට කැමති නම් මේක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් තව තව දේවල් දාගන්න පුළුවන්. තව මම මේකට දාගන්නවා ගම්මිරිස්. දැන් මම දාගන්නවා මිරිස් කුඩු. ඉතින් මේක ටිකක් සැරට තිබ්බොත් හොඳයි. ගොඩක් පොඩි අය කරනවා නම් ගොඩක් සැර කරගන්නත් එපා. මේ විදිහට මම පොඩිවට කපා ගත්තා. ඉතින් මේකට ඔයාලට තව දාගන්න පුළුවන් අමු මිරිස්, කරපිංචා, ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. දැන් මම ලුණු ටික කපා ගත්තා. දැන් අපි මේකට දාගමු ලුණු ටික. ඊට පස්සේ අපි මේ තඹ ගත්ත චිකන් ටිකක් හොඳට චූටිවට කපා ගමු. එහෙම නැත්නම් මේක හොඳට අතින් පොඩි කරගත්තත් හරි.
chicken tikat man daagannawa ala mishraneetama දැන් අපි මේ අල මිශ්‍රණයට දාගන්න යන්නේ මොනවද අපි දාගන්නේ මයනීස් මයනීස් සෝස් ඔය දාන්න තරිය දාන්න ගෑවෙන්න දාන්න එපා ඊට පස්සේ මේ මිශ්‍රණය අපි හොඳට ටිකක් මිශ්‍ර කරගන්න ඕනේ ඉතින් කලින් වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා පුතාව ගන්න නැද්ද කියලා. ඉතින් ඔන්න අද ගත්තා යාව. දැන් ඉතින් චුට්ටක් ලොකු නිසා වීඩියෝ වලට ගන්න අමාරුයි පොඩක් මගෙන් බැනුනොත් අහනවා වීඩියෝ වලට ආවම නේද? නේ. ඉතින් ඒනට අද ගත්තා බර්ගර් කන්න ඕනේ හින්දා ඔන්න යා හදන්නත් ආවා. ඉතින් මේ විදිහට අපි චුට්ටක් හොඳට චුට්ටක් නෙවෙයි හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ. මොනවද අපි මේකේ දාලා දෙන්නේ කියලා කියන්නකෝ. මතකද ඔයාලා දාපුවා? පොටේටෝ අනියන් හා pepper හා තව එක දෙයක් අපිට අමතකුණා දාගන්න මයිනස් චීස් නෑනේ salt දෙන්න නෑ ඉතින් අපි ලුණු ටිකකුත් මේකට දාගමු ලුණු වැඩි වුණොත් එහෙම ලුණු වැඩි වුණොත් එම් කන්න වෙන්නේ අපිට හරි අපි ලුණුත් මේකට දාගත්තා ඊන කොහොම චුට්ටක් mix කරලා දෙන්න හරිද දැන් මේකට අපි තව චීස් වර්ගයක් ගත්තා නේද spread එකක් ගත්තා නේ ඒකත් අපි දාමු ඉතින් මේ දාන චීස් වර්ග ඔක්කොම දාගන්න ඕනේ නැහැ අපි ඉතින් හදනකොට දාගන්න හිතුන හින්දා ගත්තේ මයිනස් චීස් ඉතින් අපි මේ චීස් ස්ප්‍රෙඩ් එකිනුත් ටිකක් දාගමු මේ චෙඩා චීස් ස්ප්‍රෙඩ් එකෙන් චුට්ටකුත් මම දාගන්නවා මිශ්‍රණය අපි හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි මිශ්‍රණය තියෙන්නේ. ඔයාලට කැමති නම් මේක තෙල් ටිකක් දාලා pan එකේ දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරලා ගන්නත් පුළුවන්. හැබැයි මම මේ විදිහට නම් නෙමෙයි අද කරන්නේ. මම මේ විදිහට බන් එක කපා ගන්නවා. මේ විදිහට බන් එක කපලා පොඩ්ඩක් අපි මේ ටික ටෝස්ට් කරගමු. මේ වගේ pan එකට තෙල් චුට්ටක් දාලා මම තියා ගන්නවා. මම දැන් තක්කාලිත් පෙති කපා ගන්නවා බර්ගර් එකට අවශ්‍ය ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ බර්ගර් එක ෆිල් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බර්ගර් එකේ මේ විදියට පොඩ්ඩක් රෝස්ට් කරගෙන තියෙන්නේ. මේ විදියට දැන් අපි රෝස්ට් කරලා මේ ටිකේ මෙහෙම දාලා මේ ටොමැටෝ මේ සැලන් ලීෆ්ස් ඉසලා මම අපි හදාගත්ත ස්ප්‍රෙඩ් එකෙන් ටිකක් දාගන්නවා මේ බර්ගර් එකේ යටම ලේයර් එක විදිහට ටිකක් අපි වැඩිපුර දාගමු ඊට පස්සේ මම මේ දාන්නේ මොසරෙල්ලා චීස් ස්ලයිස් එකක් චීස් ස්ලයිස් එක උඩින් මම ආයෙ දාගන්නවා අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් ඒ කුඩින් මන් තියා ගන්නවා මේ වගේ තක්කාලි පෙත්තා ඊට පස්සේ මන් තව චීස් පෙත්තක් මේ වගේ තියා ගන්නවා ඔයාලට චීස් එක එක වර්ග තියා ගන්න පුළුවන් මම මෙතන බර්ගර්ස් වල දාන චීස් ස්ලයිස් එකකුයි මොසරෙල්ලා චීස් ස්ලයිස් එකයි තමයි දැම්මේ ඒ චීස් ස්ලයිස් එක උඩිනුත් මම මේ වගේම අපි හදාගත්ත අල චිකන් මිශ්‍රණයම තියා ගන්නවා දැන් මන් තියා ගන්නවා මේ වගේ සලාද කොළ මේ විදිහට ඔයාලට මාරුයි මාරුවට කැමති විදිහට තියාගන්න පුළුවන්. දැන් මම තියාගන්නවා වැදගත් බිත්තරයක්. දැන් මම තියාගන්න උඩින් ආයෙම මොසරෙල්ලා චීස් ස්ලයිස් එකක්. ඊට පස්සේ මේ විදිහට බර්ගර් බන් එකේ උඩ කෑල්ල මම තියාගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ බර්ගර් එක හදාගත්තේ. මේ ලේයර්ස් දාන එක ඔයාලා කැමති විදිහකට දාගන්න පුළුවන්. තව ලේයර්ස් උඩට උඩට ඔයාලට කැමති විදිහකට දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ආධාරකයක් විදිහට ටූත් පික් හරි කැබබ් ස්ටික්ස් හරි ඔයාලට ගහගන්න පුළුවන්.
ඔන්නදී වෙනසකටත් එක්ක අද අපි මේ හදාගත්තු බර්ගර් එක දාගන්නවා අවන් එකට. මොකද එතකොට මේ චීස් ටික හොඳට මෙල්ට් වෙනවා. අපි සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් 6ක් වගේ මේක අවන් එකේ තියලා ගමු. අවන් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට pan එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා ටිකක් බර්ගර් එකට වඩා උස පියනකින් වහලා මේක විනාඩි 5ක් වගේ ලිපේ තියලා තියන්න. ඔන්න ඔයාලට පේනවා ඇති මේක අවන් එකට දැම්මට පස්සේ හොඳට චීස් ටික පල්ලෙහාට බේරිලා තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත බර්ගර් එක. ඉතින් මම මේ විදිහට කඩ ලේසි වෙන්න පොඩ්ඩක් කපා ගත්තා. ඉතින් මම කාලා බලන්න යන්නේ මගේ බර්ගර් එක. මේ හිටගෙන නම් කන්න අමාරුයි මේක. අතරම රහයි. රහම රහයි. චීස් ටික හොඳට මෙල්ට් වෙලා තියෙනවා. මම දාගත්ත බිත්තරයක් ඒකක හමදෙත් මේ වගේ ලස්සනට තියෙනවා. ඉතින් ඇත්තටම රහයි. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න මේ බර්ගර් එක මේ විදිහටම ගෙදරදී. පොඩි අය අනිවාර්යයෙන්ම ආසවේ. ඔන්න මේ ඉස්කෝලේ යන කට්ටිය ඉන්නවා නම් ඔන්න එයාලට ලන්ච් බොක්ස් එකට වගේ මේක දාලා දෙනවා නම් එයාලා ගොඩක් කැමති වෙයි. මේ විදිහටම බර්ගර් එක හැදුවොත් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ෆොටෝ එක එවන්න. ඒ වගේම වෙනදා වගේ මතක් කරන්න ඕනේ හැමදාම channel එකේ රෙසිපිස් ඉල්ලනවට ගොඩක් ස්තුතියි. ඒකින්ද තමයි මම මේ විදිහට රෙසිපිස් කරන්නේ. අනිවාර්යයෙන්ම කලින් කිව්වා වගේම family kitchen subscribe කරන්න, ළඟම තියෙන bell icon එකක් ඒකත් click කරන්න. මේ වගේම තවත් රසවත් video එකකින් අපි ආයෙත් හම්බෙමු. අතරම රහයි. ඔන්න ඔයාලට පේනවා ඇති මේක අවන් එකට දැම්මට පස්සේ හොඳට චීස් ටික පල්ලෙහාට බේරිලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න මේ බර්ගර් එක මේ විදිහටම ගෙදරදී. පොඩි අය අනිවාර්යයෙන්ම ආසවේ.